දවසක් ඔයාලට අදත් ලියාරණ YouTube නාලිකාව හරහා මම ඔයාලව හමු වෙන්නව. ඉතින් ඔයාලා තවමත් ලියාරණ YouTube channel එක subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම like කරලා යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා lipstick අත්ත පැල කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වනතුරු නරඹන්නත් ඔයාලා අමතක කරන්න එපා. මොකද මේ පැලේ හදාගන්න ඒක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම හිතන නිසා. අපි ඊට පස්සේ ඔයාලට දැන් සමහරලාට ලිප්ස්ටික් මේ මද පොට් එකක් කියන්නේ ලොකු පොට් එකක් ඔයාලගේ ගෙවල් වල ඇති. ඉතින් ඔයාලා දන්නේ නැති වෙයි සමහරලාට මේකෙන් අත්ත පැල කරගන්න ඕන වුණත් සමහරලාට හරියන්නේ නැති වෙති. ඉතින් මං හිතුවා මම ඔයාලට ඉස්සෙල්ලා පළවෙනි වීඩියෝ එකේම කියලා දුන්නේ පැලයක් හදන විදිහනේ. ඉතින් ඒ පැලේ කොහොමද පැල කරගත්තේ කියලා මට ඔයාලට කියලා දෙන්න බැරි වුණා. ඉතින් ඒකෙන් දා ඔයාලගේ ගෙදර තියෙන මේ ලිප්ස්ටික් ලොකු මේ පෝච්චියකින් හොඳ අම්මා හොඳ නිරෝගී අත්තක් අරගෙන පැල කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි බලමු මේක පැල කරගන්න මොනවද ඕමනාව කියලා. මේකට මුලින්ම පොල්ෙලි පොඩි පොඩියට කපාගත්ත පොල්ෙලි කෑලි කොටස් දෙකයි. ඊට පස්සේ මේකට ගන්න ඕනේ වැලි කොටස් එකක්. තවත් මේකට එකතු කරනවා අපි කොහොබත් කොටස් එකකුත්. ඊට පස්සේ මේ කොටස් තුනම තව මේ වගේ පුංචි පොට් එකකුත් ඔයාලට ඕනේ වෙනවා. තව මං ක්‍රම දෙකකට මේක හදන විදිහ කියලා දෙනවා. තව ක්‍රමයකට කොහොබත් විතරක්ම භාවිතා කරලා මේක පැල කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ ටික ඔක්කොම දැන් අපි එක භාජනයකට මුලින්ම දාගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ. අපි දැන් බලමු මේ වගේ පොට් එකකින් මේක සෙමන් පින්ක් කියලා කියන්නේ මේකට ඔයාලා දන්නව ඇති රෝස පාට පොඩි මලක් එන්නේ මේකේ මේ පොහොට්ටු තියෙනවා. ඉතින් අපි පොහොට්ටු නැති මේ වගේ නිරෝගී අත්තක් අරගන්න බලමු මුලින්ම. පොඩි කතුරක් අරගෙන මේ විදිහට මේක වෙන් කරගන්න ඕනේ. මේ තියෙන මේකේ සමහර තැන්වල මුලුත් මේ විදිහට තියෙනවා. නමුත් ඒ වගේ සමහරලාට පැලවෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි මේක දැන් මේ විදිහට මුලින්ම පොට් එකට මේ හදාගත්ත මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මේ අත්ත අරගෙන මේ විදිහට ඉඳ ගන්නවා. ඊපස්සේ නැවතත් ආය මේ මිශ්‍රණයෙන් පොල්ලිලි කොහොබත් වැලි තියෙන මිශ්‍රණයෙන් මේකට නැවතත් මේ විදිහට එකතු කරගන්නවා. පොඩ මේ විදිහට මේ පොට් එක හද කරනවා. ඊට පස්සේ අපි මේකට වතුර ටිකකුත් ස්ප්‍රේ කරන්න බලමු. දැන් අපි මේ මිශ්‍රණයෙන් පොට් එකක් හදාගත්තා. ඊළඟට අපි බලමු කොහොමද කොහොමත් භාවිතා කරලා අපි ලිප්ස්ටික් අත්ත පැල කරගන්නේ කියලා. තවත් අපි මේකෙම හොඳ අත්තක් අරගෙන
පැත්තක් අරගෙන අපි එකට මේ වගේ පොඩි net pot එකක් භාවිත කරමු. මේකට දැන් මේ විදිහට කෝබත් පුරව ගන්න ඕනේ. ඊට පස්සේ මේ අත මෙහෙම තියලා ආය නැවත කෝබත් පුරව ගන්න. පොඩ්ඩක් මේ විදිහට තද කරන්න ඕන මොකද නැත්තම් අත ගැලවිලා ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකටත් වතුර ටිකක් ස්ප්‍රේ කරගන්න ඕනේ. හොඳට මේවට වතුර ස්ප්‍රේ කරන්න ඕනේ. පස්සේ වැදගත් වෙන ඊළඟ කාරණේ තමයි මේක තියෙන ස්ථානය. මේක වැස්සට තෙමෙන්නේ නැතිව හෙවන සහිත ස්ථානයක දින 14ක් වගේ කාලයක් තියන්න ඕනේ. නැත්තම් ඔයාලට පුළුවන් මේක ප්‍රොපගේටර් එකක දාන්න. ප්‍රොපගේටර් එකක දාපුවාම ඒ දින 14ක් විතර යනකොට මේකේ මුල් ලැබිලා තියෙනවා. ඉතින් ප්‍රොපගේටර් දාන එක නම් 100%ක්ම සාර්ථකයි. ඔයාලට ඉතින් ගෙදරක හදනවා නම් ඉතින් ප්‍රොපගේටර් කරන්න බැහැනේ. ඉතින් මේක හෙවන සහිත ස්ථානයක හැබැයි වැස්සට තෙමෙන්නේ නැතුව තියන්න ඕන. මොකද නැත්තම් මේ පැලේ කුණු වෙන්න පුළුවන්. යාළුවනේ ඉතින් මම හිතුවා ඔයාලට තව එක් ක්‍රමයක් කියලා දෙන්න. මොකද ඔයාලට ලේසියෙන්ම නිවසේ හොයාගන්න පුළුවන් දෙයක්ින් මේ අත්ත කොහොමද පැල කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මේ වගේ පොල් එලි කැරි දෙකක් අරගෙන මේ ලිප්ස්ටික් අත්ත පැල කරගන්න. ඉතින් ඔයාලට තියෙන පෝච්චියෙන් මේ වගේ හැමතිස්සෙම නිරෝගී අත්තක් ගන්න බලන්න. මොකද එතකොට තමයි අපිට නිරෝගී පැලයක් හම්බ වෙන්නේ. ඉතින් මේ විදිහට දැන් මේ ගත්ත අත්ත මෙන්න මේ විදිහට තියන පොල්ෙල්ල උඩි එක පොල්ෙල්ලක් උඩි. ඊට පස්සේ මේකට තව පොල්ෙල්ලක් තියලා මෙහෙම තද කරනවා මේ විදිහට. ඊට පස්සේ අපි මේක දැල්ලිහිලා යනවනේ. ඒකින්ද අපි මේ විදිහට පුංචි රබර් බෑන්ඩ් එකක් මේකට දාගන්න පුළුවන් නම් තවත් එකක් දාගන්න. මොකද මේක සමහරලාට රස්නෙට කැඩලා යන්න පුළුවන්. මෙන්න මේ විදිහටත් ඔයාලට පුළුවන් ලිප්ස්ටික් පැලයක් ගෙදරදී මේ විදිහට හදාගන්න. මේ ලිප්ස්ටික් අත්තක් කපලා අරගෙන පොල්ලෙල් එක තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් මේකත් තෙමෙන්නේ නැති තැනක හෙවනක දින 14ක් විතර යනකොට ඔයාලට මෙන්න මේ තැන් වලින් මේ උඩින් මුල් ලැබිලා තියෙනවා. ඔයාලට තේරෙන එතකොට මේ පැල වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද මේ අත්ත ඔයාලට මේ ඉස්සල වීඩියෝ එකෙත් මම පෙන්නලා තියෙනවා මේ අත්තේ කොහොමද පැල කරගෙන තියෙන්නේ කියලා. ඔන්න මුල් ලැබිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ තියෙන ඔයාලට බලන්න පුළුවන් මේ අත්ත පැල කරලා දැන් ඒක පැර වෙලා මුල් ලැබිලා. මේක දින 14ක් විතර යනකොට මේ අත්ත පහසුවෙන්ම පැල වෙනවා. ඉතින් ඔයාලට ව්‍යාපාරයක් විදිහටත් පටන් ගන්නවා නම් මේ වගේ පැල කරලා විකුණන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ කොහොබත් එකේ විතරක්ම හදලා තියෙන පැල. මේ තියෙන්නේ මේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේ මුල් ලැබිලා දැන් මේවත් පැල වෙලා. මට මේ වගේ අතු දෙක තුනක්ම හතරක් සමහරවිට ගහලා මම මේ හදන්නේ මද පුට් කරගන්න ඉක්මනින්ම අපිට පහසු වෙනවානේ. දැන් මේකේ මේ හතරක් එකට හිටවුවාම ඉක්මනින්ම මද පුට් එකක් හදාගන්න පුළුවන්. ලොකු පිරිච්ච පෝච්චියක් හදාගන්න පුළුවන්. ඒකින් තමයි මම මේ විදිහට අතු තුන හතර එක පෝච්චියේ හදලා තියෙන්නේ. ඉතින් මේකත් මේ ඔයාලට පේනවා මේ මුල් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ
ඉතින් මේකත් පොට් එක මේකේ ගලවන්න ඕනේ නැහැ. මේක පිටින්ම ලොකු පොට්ටි හරි හිතවන්න පුළුවන්. මොකද මේ අතරින් මේ කොටු අතරින් මුල් එළියට එන නිසා මුල් එළියට ඇවිල්ලා ඉතුරු මේ මිශ්‍රණයෙන් ඒගොල්ලෝ පෝෂණය අරගෙන මේ ගහ වර්ධනය වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ ලිප්ස්ටික් පැලයක් පැල කරගන්න. ලියා අරණ channel එක නැරඹු ඔයාලට ලිප්ස්ටික් අත්තක් කොහොමද පැල කරගන්නේ කියලා හොඳින් වැටහෙන්නේ ඇති කියලා මම හිතනවා. මොකද මේ වීඩියෝ එක අවසන් වෙනතුරු මම නරඹන්න කියලා මුලින්ම කිව්වේ දැන් කොටස් කොටස් එක එක විදිහට පැල කරන්න කියලා දෙන නිසා සමහරලාට එක කොටසකින් මැරුණොත් මේ අත්ත තවත් කොටසකින් ඔයාලට අත් හදා බලන්න පුළුවන් කොහොමද මේක පැල කරගන්නේ කියලා. ඉතින් ඒකේ හින්දා තමයි මම කිව්වේ මගේ වීඩියෝ එක අවසන් වෙනතුරුම නරඹන්න කියලා. ඉතින් අද මම හිතනවා ඔයාලට සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක නරඹුවාම ලිප්ස්ටික් අත්තක් කොහොමද පැල කරගන්නේ කියලා වැටහෙන්නේ නැති කියලා. ඉතින් තවත් දවසකදී මේ වගේම වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම්. මාව නරඹු ඔයාලට ඒ වගේම ඩියාරන් නරඹන ඔයාලට බොහොම ස්තුතිවන්ත වෙන අතර තවත් දවසකදී මම මෙවැනි ඔයාලට කියලා දෙන මේ වගේ පැල හදාගන්න කොහොමද කියලා දෙන වීඩියෝ එකකින් හමු වෙන්නම්. මගෙන් මොකක් හරි ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇත්නම් පහත කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාලට රිප්ලයි කරන්න. නැවතත් මාව නැරඹු ඔයාලට බොහොමත්ම ස්තුතියි.